ඕපපාතිකව බිහිවෙච්ච ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි නගරය නොවේ. අපි දකිනවා ශ්‍රී ලංකාවේ පුරවැසි අගලය බිහිවෙන්නේ අඛණ්ඩත්වයේ සහ ජනතා පීඩනය දරාගත නොහැකිව ජනතාව නිරන්තරයෙන් මේ භූමියේ මේ පොළවේ අගල කරන මේ අගලය ගෝල්ෆෙස් අගලයක් වීමට පෙර අපි දන්නවා දින 2063 ක ආසන්න සංඛ්‍යාවක් අපේ උතුරේ දමින සහෝදර සහෝදරියන් මේ රාජ්‍ය වර්ධනය මිලේච්ඡ ත්‍රස්තවාදය තෙරෙහිව රජයේ මුදාහරින මාර්ගයෙන් එරෙහිව අඛණ්ඩ අගලයක රැඳී සිටියා රැඳී සිටිනවද? ඒ වගේම ගුරු අගලය අපේ ගුරු සහෝදර සහෝදරියන් විදුහල්පතිවරුන් මේ අගලය අඛණ්ඩතාවය කණපෙව්වා කණපොමෙන් සිටිනවා. ඒ වගේමයි අපේ ගොවි සහෝදර සහෝදරියන් පොහොර ප්‍රශ්නය රසායනික පොහොර අර්බුදය මේ සියල්ල දිගේ අපේ ගොවි සහෝදර සහෝදරියන් අරගල අඛණ්ඩව පෝෂණය කරා පෝෂණය කරමින් සිටිනවා. ඒ වගේම අපේ වතු කම්කරු සහෝදර සහෝදරියන් දාහ ව්‍යාපාර වතු කම්කරුවන් ගියාරගල අඛණ්ඩ නොනැවති මේ මහ පොළොවේ ශක්තිමත්ව කලා කරමින් සිටිනවා. ඒ වගේම අපේ ශිෂ්‍ය අරගලය සෛත මාර්ගලය සෛත එහාටදී ශිෂ්‍ය අරගලය අඛණ්ඩතාවය ජනතාවගේ අරගලය පඩකොමින් සිටියා පඩකොමින් සිටිනවා. පාස්තු ඉරදින ප්‍රහාරයේ විඳිතයන් අදටත් මේ අරගලය අඛණ්ඩව පඩකොමින් සිටිනවා. ඒ වගේමයි පාරිසරික යුක්තිය පතා කෙරෙනා වූ ප්‍රාදේශීය අරගලය අඛණ්ඩත්වයේ කලාව කලගෙන සිටිනවා. මා මිත්‍රවරුනි මේ නිසා අපි දකිනවා මේ ශ්‍රී ලංකා පොළොවේ මේ අරගලය එකපාරට බිහි වුණේ නැහැ. මේ පවතින නව ලිබරල් ආර්ථික ක්‍රමය සහ ලාභය මුදල කේන්ද්‍ර කරගත් මේ ධනේශ්වර ක්‍රමයට එරෙහිව අරගලය නිරන්තරයෙන් පරලගෙනවා. කිනිකන්දක් වගේ මිනිසුන්ට දරා ගන්න බැරි පීඩනයක් ජනතාවගේ හිස මත මුදලා කරලා තියෙනවා. ඒ පරිසරය තුළයි 2022 ගාන මුදල් අරගලය බිහි වෙන්නේ ජනිත වෙන්නේ. ඒ නිසා මේ ගාන මුදල් අරගලයේ තිබ්බ විශේෂත්වය තමයි වෙනත් අරගල වලට වඩා එහාට ගිය තිබ්බ විශේෂත්වය තමයි බහුවිධ භාවය. ඒ බහුවිධ භාවය ප්ලුරලිස්ටික් නේචර් බහුවිධ භාවය තුළ මේ අරගලය ප්‍රබල ලෙස එකමුතු වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි දැක්කා විශේෂාකාරයේ දේශපාලනික පක්ෂයක් හෝ ජාතියක් හෝ ආගමක් හෝ අතට නොගත්ත ජනතාවගේ පොදුභාවය තුළ සියලු ජාති ආගම් කුල දේශපාලන මතවාද පක්ෂ එකතු වෙච්ච ගාමු මුදල් අරගලය අපි දකිනවා ප්‍රබලව ප්‍රකාශ වුණා අප්‍රේල් මාසයේ ඉඳලා මේ 2022. හැබැයි මේ අරගලය අඛණ්ඩව ගමන් කරනවා. අපි කියන මේ occupy protest එක නැත්නම් මේ කඳුරුලාගෙන කරන අරගලය එක්තරා පරිච්ඡේදයක් විතරයි. ගාමෝදර පරිච්ඡේදය අරගලයක් ලෙස අවසාන වුණා. ජනතාව පතා සිටියේ අරගලය උතුරේ දක්වන ඉදිරි බලයේ පතා සිටියේ ක්‍රමවලස රාජපක්ෂ රජිනේ පරන්තන විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ දූෂිතාන්තු විතරක් විතරක් නෙමෙයි ක්‍රමවලස සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතිමය වෙනස ඒ නිසායි අරගලය පැනනැක්කේ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරිය අපි තේරුම් ගමු මේ අරගලය අඛණ්ඩව අදටත් ඉදිරියට ගමන් කරනවා. අරගලය අවසාන නැහැ. කෙනෙකුට එහෙම වෙන්න පුළුවන් නමුත් අපි දන්නවා අරගලය පුරවැසි අරගලය නිදහස් අරගලය අඛණ්ඩව ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කිරීමේ මේ මොහොත තමයි අපි දකිනවා ජූලි මාසේ 5 වෙනිදා ගාන මුදල් අරගලයේ ක්‍රියාකාරී සැලසුම් තුල අගෝස්තු මාසේ 9 වෙනිදා ගාන මුදල් අරගල කරුවන් ලෙස සංවිධානය කරන ගේගොඩ රැළියේ අපි කියා සිටියේ උපාය මාර්ගයන් ලෙස ප්‍රධාන වශයෙන්ම මේ අරගලය ආකාණ්ඩ විදිහට ගමන් කරනවා කියලා. ඒකින් මුලින් බලාපොරොත්තු හතක් කියවුණා. එකක් තමයි මේ පවතින මර්ධනීය රාජ්‍ය ත්‍රස්තවාදයේ එරෙහිව ජනතාව නැගිටීම. අද
දින 73ක් වෙනවා අපේ ආදරණීය වසන්ත මුදලගේ සහෝදරය ශ්‍රීදම් මහමුදුරු ඔවුන් අද මෙතන ඉන්න ඕන අපේ සහෝදර සහෝදරිය ඔවුන් අපේ නාමයෙන් ලැජරලා ඔවුන් සත්වල ලැජරින් බලද්දී යන්නේ මරදනීය ලෙස ඔවුන් අදටත් සිරේ විලංගු වෙනවා ඒ නිසා මූලිකවම මරදනය අපි බවා ජනතාව විසින් නැගිටීම සත්වල ලැජරින් බලද්දී සියලුම මරදනීය නීති හඳුනා ගැනීම සඳහා අරගලිය දියත් වෙනවා ඒ වගේමයි ආර්ථික යුක්තිය පතා කරන අවලනේ දරා ගන්න බැරි මේ ආර්ථික පෙරණි ඉදිරියේ ජනතාව විසින් නැගිටීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ ආර්ථික යුක්තිය පතා කරන අරගලය අපි තව තවත් ශක්තිමත් කරනවා සක්‍රීය කරනවා ඒ කියන්නේ තුන්වෙනි කාරණේ වුණේ මහජන කවුන්සිලය ජනතාවගේ බලය තව තවත් ශක්තිමත් කරන ජනතාව නව ජන සම්මුතියක් තුළ දේශපාලනයට දේශපාලන සාක්ෂරතාවයෙන් සක්‍රිය වෙන මහජන කවුන්සිලය ඒ වගේමයි ජනතාව හතරවෙනි කාරණාව වුණේ මහජනතාවට පාර්ලිමේන්තුවේ නැවත ඡන්දයක් තුළින් මහ මැතිවරණයට ගමන් කිරීම ඊළඟ කාරණේ වුණේ ඉඳහිට දුරේ අහෝසි කිරීමේ ඒ ඉල්ලා සිටීම සහ ඒ වෙනාරගල කිරීම ඉන්පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පතා කරන අරගලය සක්‍රිය කිරීම සහ ක්‍රම වෙනස මෙන්න මේ කරුණු හත තමයි ජූලි 5 වෙනිදා අගෝස්තු 9 වෙනිදා මේ ගෞරවනීය අධ්‍යක්ෂ කරුවන් ලෙස දේශයක් ලෙස අපි කියා සිටියේ එහෙනම් අදට අපි ඇවිල්ලා තියෙනවා මේ ඒ අඛණ්ඩ අරගලයේ තවත් එක් බලවත් ප්‍රකාශනයක් එනවා මහජන කවුන්සිලය මහජනතාව පොළොවේ ඇත ගම් නියම් ගම් දක්වා සීල ජාති ආගම් කුල සීල මතවාද එක්සේ සත්ව මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා කරන්නා වූ අරගලය ඒ අරගලයේ සහභාගී වූ සිදුනාටම ස්තුතිවන්ත වෙමින් අවනිහත වෙනවා.